මේ ගැළපෙන්නට කෙවුවා නම් පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක එතකොට මේකේ ගැළපිලිවල දී දැන් පළවෙනි ගැළපිල්ල අපිට කෙලින්ම ඉස්සෙල්ලම හදන්න බෑ ඒකට හේතුව තමයි මේ තුන්වෙනි ගැළපිල්ලේ පළවෙනි ගැළපිල්ලත් එක්ක සම්බන්ධ කරමු හරිද අපි අවසන් තෝ ගැළපිල්ල දැම්මොත් අපි තුන්වෙනි ගැළපිල්ලත් එක්ක මේක වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා අපි ඉස්සෙල්ලම තුන්වෙනි ගැළපිල්ලෙන් තමයි පටන් ගන්න ඒතර ඔයාලත් එහෙමයි දැන් ගන්න හදනකොට ඔයාලා බලන්න මේ दिन गबडावट लबी नती अतर अमित दिन गबडावट लबिलोगेगा දාන දොස්තරහයි කියලා අර ගැළපිල ළඟින් දාලා තියන්න. තව වෙනස් වෙන පුළුවන් අගයක් තියෙනවා නම් ඒකත් වෙනස් වෙන්න ඕනේ. දැනට 464470 ළඟින් දාන දොස්තරහයි කියලා දාලා තියන්න. සමහර තව ගැළපිලක් ඉඳලා වෙනස් වෙන පුළුවන් නේද? එතකොට ඒ පරිදි එක විසඳෙයි. ඊළඟට කියනවා ගවඩා බාරකරුගේ බඩු අඩුව දොස්තරහකි. ගණන් ගිනුම් ගත කරද්දී අතර බඩු අඩුව ගිනුම් ගත කර නැත. ගවඩා බාරකරුගේ බඩු අඩුව දොස්තරහයි. මොකද බඩු අඩුව වීමක් කියලා කියන්නේ? प्रधान कार्यालय රසල තියෙන පුළුවන් කියන සමාන ලාවට අඩු වෙලා තියෙන පුළුවන් සාමාන්‍ය වැඩි වෙන්නේ නැහැ සාමාන්‍ය අඩු වෙලා තියෙන පුළුවන් ඒක විවිධ හේතු බලපාන එකක් එයා ගෙදර ගෙනihin තියෙන්න පුළුවන් ඔව් ගෙදර පරිභෝජන සඳහා භාණ්ඩ ගලිච්චාමත් අවසානයේ ස්ටොප් එක ගන්නකොට බඩු වැඩි වෙනවා විකලොන් සහ කරන ගලපල තමයි යගේ ගන්න එහෙම නැත්නම් තොග කවරේ සොරකම් කළා වෙන්න පුළුවන් විවිධ හේතු වෙන පුළුවන් කෙසේ හෝ බඩු වැඩි වීමක් කියලා කියන්නේ ඕන දීප තොගයට වඩා අඩුවෙන් යාලක තියෙනවා අඩුවෙන් කියලා කියන්නේ විකුණනවා අඩු වෙන එක නෙවෙයි විකුණන ඒවා අඩු කරලා තියෙද්දි යුතු තොගයක් තියෙනවා නහුලඟ හරිද තිබී යුතු තොගයට වඩා අඩුවෙන් තියෙනවා නම් අන්න ඒක බඩු අඩු වීමක් කියලා ගන්න හරිද දැන් බලමු මේක ගිනුම් ගත කරන්නේ කොහොමද කියලා හරිද දැන් මෙතන කියනවා ගබඩා බාරකරුගේ බඩු අඩුව රුපියල් 12000යි එතකොට අපි බඩු අඩු වීමක් හරිද දැන් බඩු අඩු වීමක් විකුණුමක් විදිහට ගන්න බෑ बड़ो ඒක වත්කමක් විදිහට අපිට පෙන්වන්නේ නැහැ කියාවුත් නැහැ. මේක ලැබෙන්න පුළුවන්, නොලැබෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. මේ විවිධ ප්‍රශ්න තියෙනවා. එතකොට බඩු බඩු වීමක් අය වෙන්න අය වෙන්න තියෙනවා කියලා අදාළ මූලික බඩු බඩු වීම ගණන් වල පෙන්වනවා. බඩු බඩු වීම ලේකන වල පෙන්වනවා. නමුත් ගණන් වලට වෙන බඩු බඩු වීමක් ඇතුළත් කරන්නේ නැහැ.
අතුලත් කරනවා නම් කරන්න වෙන්නේ කොහොමද විකුණුම් විදිහට ගන්න එකද ඒක විකුණුම් විදිහට ගන්න එක නමුත් විකුණුමක් විදිහට සලකන්න බෑ මේක විකුණුමක් නෙවෙයිනේ ඒක බඩු වෙන ව්‍යාපාර ලාභයක් නමුත් අර බඩු අඩු වීම මුදල් ටික කලමනාකරුව හැමින් හැමින් හරි ගෙවි වෙනත් ඔච්චර මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අපේ ව්‍යාජ ලාභ වෙන්න ඒ නිසා බඩු අඩු වීමක් අපිට ගිණුම් ගත කරවෙන්නේ නැහැ එහෙම නැත්නම් අවසාන ගිණුම් වලට මම කියන්නේ අවසාන ගිණුම් වලට බඩු අඩු වීමක් ඇතුළත් කරන්නේ නැහැ හරිද එතකොට දැන් මම ප්‍රශ්නයක් තියෙන බඩු අඩු වීම නිසා කෙලින්ම ප්‍රමාණය පෙන්නුම් කරන්නේ නැහැ ඒ කියන්නේ අලාභ ඕනේ සමහර කාලවලදී බඩු අඩු වීම නිසා ලාභ වෙනවා නමුත් මේ බඩු අඩු වීම අපිට අය වුණා කියලා යම් මාසකදී අය වුණොත් අන්න ඒක වෙනත් ආදායමක් විදිහට ගන්න ඒක එතකොට මෙන්න මේ බඩු අඩු වීම අපිට අවසාන ගිණුම් වලදී අපි ගණන් වලට අතුලත් කරලා නැත්නම් ගණන් වලට අතුලත් කරන දැන් මෙතන කියනවා ගණන් ගිණුම් ගත කරලා තියෙනවා ඒ කියන්නේ බාණ්ඩ ගත්තෝ ගණන් ගත කරලා තියෙනවා හරිද එනිසා සරලව තේරුම් ගන්න බඩු බඩු වීම අපි අවසාන ගණන් වලද අතුලත් කරන්නේ නැහැ ඒ කියන්නේ මේ 12000 අපි සලකිල්ලට ගන්නෙ නැහැ අවසාන ගණන් වල විතරයි ඈ අපි අවසාන ගණන් කොහොමද මේ හදන්නේ බඩු බඩු වීම අයවීම කියලා කිව්වොත් තිබුණොත් අන්න ඒක වෙනත් ආදානක් විදිහට ගන්න හරිද එහෙනම් ඒ 12000 අපිට මේකේදී අදාළ වෙන්නේ නැහැ ප්‍රශ්නත් ඉද කාට හරි ප්‍රශ්නත් නැහන ඔව් සර් බඩු අඩුව කල්මනාකරු විසින් ගෙවිය යුතුයි කියලා තිබුණා ඔව් අනිවාර්යෙන් බඩු අඩුව අනිවාර්යෙන් කල්මනාකරු විසින් ගෙවිය යුතුමනේ හරිද ඒක ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන් ඔහු අඩු උගත්තුලින් අඩු දාන ඔහු ගෙවන්න ඕන නේ නමුත් අපි අපි පෙන්වන්නේ නැහැ මේ අවසාන ගිණුම් වලදී මේක පෙන්වන්නේ නැහැ ඒක බඩු අඩු වීම ලේඛන තියෙනවානේ ඒ බඩු අඩු වීම ලේඛන වල යනවා ඒකට අවශ්‍ය මොනවා හරි නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා ඒව ගන්න එඩිට් කරනවා නමුත් අපිට මේක අපි අර නිත්‍යානුකූල රාමක හදනකන් ඔහුට අපිට අවසාන ගිණුම් වලට අපිට අතුලත් කරන්න බෑ අන්ත ඔහුට ගණන් වටිනාකමට අය කරන්නත් බෑ पटलाटी अपने गाना
රටක් තියෙන අපේ නේ අපි රට පෙන්නනවා 178500ක් රට පෙන්නනවා 178500ක් ගොඩේ පේනද පේනවා නේ රටක් තියෙනවා පේනවා නේද රටක් තියෙන දැන් අපි ශේෂ පරීක්ෂම 178500ක් ඊට පස්සේ මේ අර ගැලපෙල තිබුණා ලබන අවුරුද්දේ ගැවල තියෙනවා කියලා 8500ක් එහෙනම් ඒ 8500 මේ අවුරුද්දේ වට නෙවෙයි මේක අඩු කරනවා ඒක වටුක් වෙන කියලා 170000 තේරුණාද දැන් මේ වාර්ෂික අදාළව නෙවෙයිනේ ඊළඟ අවුරුද්දේ ගැවල තියෙන එහෙනම් වාර්ෂික අදාළව තියෙන 170000 ඔතන 8500 අඩු කරලම පෙන්වන්න ඕනද 170000 කියලා විතරක් දැම්මොත් ඇද්දද එලෙම කැහත්තව දාන්න අලු කරලා පෙන්වන්න එපා මෙතන ඕනේ නැහැ මම මේ මෙතන ආඩ පෙන්නේ වැටුක් කියලා මොන ආතන පරිපාලන වල වැටුක් කියලා 170000 අම සර් තුන්වෙනි ගැලපිල චුට්ටක් නැවත කියන්න පුළුවනිද තුන්වෙනි ගැලපිලේදී මම මේ සරලවම කියන විතරයි 12000ක් අපි අවසන් තෝගේ ලැබිලා නැහැනේ ගබඩාවට තෝගයක් ලැබිලා නැහැ ඒ නිසා අවසන් තෝගේ එකතු කරා ඒක ඇත්තරයි දැන් අනිත් එක කිව්වේ බඩු අඩු වීමක් අපි අවසාන ගිරුම් වලට ක්ලොත් කරන්නේ නැහැ කියලා විතරයි ඒක අපි සැලකිය යුතු නැහැ आदाय පද නමින් අරන් තිබුණොත්ද අදන් මෙහෙම බඩු අඩුවීම් කරොත් ඔහු ගෙවන්න ඕන විකුණුම් වටිනාකමට තමයි ගණන් වටිනාකමට නෙවෙයි මේ වාණ්ඩවල විකුණුම් වටිනාකම ඔව් විද්‍යුත් සලකරි මේක අවිනිශ්චිතයන මේක ආවීම සම්බන්ධයෙන් මේ ප්‍රශ්න තියෙනවා මේක යම් සමහරලාවට බඩුව කරපු තර පහයට වෙන්න පුළුවන් තාවකාලික සේවකයක් වෙන්න පුළුවන් කොන්ත්‍රාත් අදිසියෝ ගෙවගෙන සෝරණ අඩු දාලා මේ විවිධ ක්‍රියාමාර්ග වෙනත අපය කරගෙන හදනවා. එතන අපේ වාර්තා වර්ධි අපුණ කිව්වත් අවුරුදු මාසෙ මේ වගේ පොඩි ගානක් වගේ අවුරුදු පහකින් ගොන්න කියලා. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දෙන්න තමයි. එහෙනම් අපිට ඒක විකුණුමක් නෑ. බඩු අඩුවීමක් නම් ඒක අපි මේ විදිහට නසලකා හරින්න. එතකොට පාඩු වෙනවා අපිට. පාඩුවක් වෙන්නේ. අය වුණාම මේ මුදල් නර කරලා වෙනත් ආදායම් නර කරලා වෙනම ආදායමක් විදිහට बड़ अड़ीम अयवीं එකතු වෙලා නැන්නේ අපි බැලන්ස් කරනකොට ඒක කියන එකතු වෙලා මේ බඩු වැඩිම අයවීම කොහේ හරි තියෙන බුලවා ආසියා බඩු වැඩිම වල පොලිලිය කරොත් ඒකත් ආදායනවා දැන් කවුරුන් මම දැක්ක දානවා මේ බඩු වැඩිමට අපි අය කරොත් පොලියා දැන් පොලියත් අපිට ආදායමක් විතර ගන්න වෙනවා මේ බඩු වැඩිම පොලි හරි මම හරි නම් එක ඒකත් ආදායමක් විතර ගන්න වෙනත් ආදායම अडमानी
शेष पीरक्ष में हर पेने बेरे पेने शेष पीछे तुलने विनावा अदाहक अदाहक गाने बल
අප හර ඇත්තමයක් ගලපමු මේකට එතකොට හරි වෙනවා අපේ ඉතිරි 90000කින් වැඩි කරමු සර්. අපේ ඉතිරි 90000කින් වැඩි කරමු. ඔව් අපේ ඉතිරි වැඩි කරමු එහෙනම්නේ. ආව. මේක දෙන්න ළමයි අපේ ඉතිරි 90000ක් තියෙනවා බලන්නකෝ. අපේ ඉතිරි 90000 25950යි නේ. නේ? ඔව් එතන අපේ ඉතිරි 90000 වැඩි කරන්න ඕන. ₹1,50,950ට. හරිද? එක් ලක්ෂ පහළොස් දහස් නමසිය පනහා. ශේෂපත්‍රයේ කෙටි කාලීන වගකීම් යටතේ දාලා තියෙනවා නේද 34800ක් ඒක දැම්මයි කියලා හිමි ශේෂපත්‍රයේ දිස්තරණ ගෙවියුතු නයපොලි ගෙවියුතු නයපොලි ඔව් සර් ආයතන පරිපාලන වලට දානවද යන්ත්‍ර උපකරණ ෂේ බී බඩු ෂේ අද අනිවාර්යෙන් ශෛලියෙම දෙන්න ඕනේ. ඊළඟ නැකන කියන්නේ ගාන වැරද්ද. ඒ නිසා නමුත් අපිට දැන් ඔය ගාන හදන්න වෙනස් කරන්න ඕනේ නෑ නෑ එකකව. හරිද? පිරවැටි මෙතෙන්ට දාන්නා, දීපු ෂේ ටික මෙතෙන්ට දාන්නා, ඒක මේක අඩු කරලා ඔතෙන් දාන්න. වර්ෂයේ ෂේ වලට මේ මේක කොහෙටවත් යන්නේ නෑ. ඒක නායතන හා පරිපාලන ටෙම්පරරි මේවට ශෛලියෙ කියලා මොනවත් යන්නේ නෑ. අපිට තියෙන්නේ දෙවියන් මේක දීපු ෂය ටික අද කළ ශුද්ධාගය දාන්න විතරයි. හරිද?